සමන්ත චක්හවාලි සූ අත්‍රග්චන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං දම්ම සවන කාලෝ අයංබදංතා දම්මස් සවනකාලු අයංබදංත දම්ම සවනකාලු අයංබදංත නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සුුවපපටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තු මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ දම්මත් සාමිස තතාාගතස්සෙ සබ්බ්ޏුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවතු අරහතු සබ්බ දම්මී සුව පටිහත ඥාන චාරස්සෙ දසබල දරස්සෙ චතුවී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍යමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ දම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ഞුුණෝ, සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගෙවතු අරහතු සබ්බදම්මි සුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්ච විසාරදස්සෙ, සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ, ධම්මරාජස්ස දම්මත්සාමිස්ස තතාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම නමස්කාරය වේවා දම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිටනොවේවා, මිතියාදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු වාරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මේම අවබෝධ කර ගනිත්වා සාධූ 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 සද්ධර්මශ්‍යාවක කාරුණික ගුණගරුක පිින්වත්නි අද දවසේදී පිඟත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අදමී උතුන් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වේ ගෙන කටයුතු කරනු ලබන්නේ කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ පදිංචි පින්වත් දායක පවුලක් විසින්. අපි ඒ පින් උතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේ ානෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශසනාව ආරම්භ කරන්නයි මේ බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා මමාතෘකාවලෙස තෝරාගන්න අදහස් කර ගත්තා බොහොම විශේෂ ගාතාරත්නය. යාදිසං වපතේ බීජන් තාදිසං හරතේ පලන් කල්යාාන කාරී කල්්‍යානං පාපකාරීච්ච පාපකං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යාදිසං වපතේබීජන් තාදිසං හරතේ පළන්. වපුරණ බීජයට අනුවයි පලහටගන්නේ. උදාහරණයක් කිවොතින් කොස්සැටයක් හිෙටවපු කෙනාට ලැබෙන්නේ කොස් පැල. අම්බෑටයක් හිෙටෙවොත් ලැබෙන්ෙන අඹ පැල. ආන ඒ වගේ කල්්‍යාන කාරී කල්්‍යානං පාපකාරීච පාපක. හොඳදේ කරන කෙනාට හොඳදේ ලැබෙනවා, නරකදේ කරන කෙනට නරකදේ ලැබෙනවා. මිනිමේ කාරණාව තමයි පිඟත්ති මේ ලෝකයේ පවතින එකම ධර්මතාවය. හොඳදේ කරන කෙනට හොඳදේ ලැබෙනවා. නරකදේ කරන කෙනට නරකදේ ලැබෙන. පිතුරරිමිල් ලෝක සභභාවය පවා ස්භහාවදහම පවා නිර්මාණය වෙලා තියෙන්නේ මින්නෙමි ධර්මතාවට අනුකෝලව. අපි ජීවත්වෙන පරිසරය මිස්භාව දහම හැම වෙලාවකම කටයුතු කරන්නේ මානවයාගේ ගුණධරමවලට අනුකෝලව. මානවයාගේ හැසිරීම් රටාවට අනුකෝලව. ගුණධරම දියුණු කරගත්තු මිනිස්සු ජීවත්වෙන කාලයට ස්භහව දහම යහපත් තාකාරයකට ඒ මානවයට සලකනවා. ගුණධරම පිරිහිලා සිල් පිරිහිල්ලා ජීවත්තන මිනිස්සු ඉන්න කාලෙට සභහවදහම ඒ මිනිස්සුන්ට සලකන්නේ අයහපත් තාකාරයෙක්. මිනිමේ කාරණාව අතිවිශේෂයි. අපි මේ ජීවත්තන සමාජයේ තුළ මේ කියන කාරණාව විමසල බැලුවොත් අත්්දකින්න පුළුවන්. මේක එකයි එකයි එකට එකතු කරාම දෙකේ ඉලක්කමක් ෙන වගේ තෝර්ල බේල්ල ගන්න පුළුවන්කක් නවේ. මේක ප්‍රඥාවෙන් හිතල අවබෝධ කරගන්න ඕන කාරණාව. පිංහතුන ඈත අතීතේ ගහක කොලක හැදෙන පලයක සාරය ඒ රසය ඒ පලේ සාරය අතුරු දහන් වෙලා තියෙනවා. පිහතුනි අතීතයේ කෙනෙක් ආහාරගත්තොත් එකනම් නිරෝගිමත් වෙනවා. කෙනෙක් ආහාරගත්තොත් ඒ කෙනාගේ ශක්තිය වැඩි වෙනවා. නමුත් අද වෙනකොට පිඟතුම් බලන්ඩ කෙනෙක් ආහාරගත්තොත් තරෝගී වෙනවා. අද ආහාර නොගත්තු තුෙනුයි. නිරෝගිමත්යිඉන්නේ කෙනෙක් ආහාරගත් හම අද ශරීර ශක්තිය හීනවෙලා යනවා පිඟතුම් බලන්ඩ කෙනෙක් ලෙඩකට බිහෙත් ගන්නේ සුවපත් කරගන්න නමුත් අද වෙනකොට එක ලෙඩක් පාලනය කරගන්න බිහෙත් ගන්න කොට ඒ බෙහෙත තවත් රෝග ගණනාවකට උපත සලසල දෙනවා. එතකොට බලන්ඩ අද මේ ස්භහාව දහම මානවයටට කොයිවිදදිකට ද සලකන්න කියලා. මෙකට හේතුවොමොකක්ද මිනිසුන්ගේ ගුණධර්ම පිරිහීම. මිනිසුන්ගේ සාරධර්ම මිනිසාගේ ලඟෙන් ඉවත්වීම ගුණධර්ම පිරිහිච්ච සාරධරම පිරිහිච්ච සමාජයේ තුළ ස්භහාව දහම කටයුතු කරන්නේ බොම අයහපත් ආකාරයකට. ගුණධර්ම දියුණවෙච්ච කාලයක මේ සභාව දහම කොහොමද සලකන්නේ අපේ ජාතක පාලයේ ධම්මපාල ජාතකකට කදි මුදාහරණිය. භාගයතුන් වහන්සේ දේශනා කරනව ධම්මපාලකිලික ගමක් තියෙනවා. මේ ධම්මපාල ගමී එක බමුණු කුලයක් තිබුණ ධම්මපාල කියලා. ගෙදර හිටියා බ බමුණග ෙනම දම්මපාල. බමුණට පුතෙක් හිටියා, ඒ පුතාගෙනමත් ධම්මපාල. පුතාට සුදුසු කාලය ආවම ඉගෙනගන්න, වෙනත් පලාාතක දිසාපාමොක් ආචාරවරයක් වෙත යවනවා ඉගෙන ගන්න. ධම්මපාල කුමාරයා ශිල්පායතිනයට ගියාම ඒ ශිල්පාහිතිනයේදී කුමාරයට බොම වෙනස්විදියේ අධදැකීමකට මුොහොුණ දෙන්න වනා. ඒ තමයි. දිසාපාමොක් ආචාරතුමාගේ පුතා තරුණ පුතා හදිසයේම මරණයට පත් වනා. ගේ පුතා ැතිවීමේ ශෝකයේ දරාගන්න බැරුවව ආචාර්තුමා අඩනවා. ඒ ශෝකයේ නිසා ඉගෙනගන්නාපු ශිෂ්‍ය පිරිස අඩනම ශෝක කරනවා නමුත් දම්මපාල කුමාරිය අඩන්නෙත්නය ශෝක කරන්නෙත්නේ. යාලු අහනවා මොකද හේතුව අන්තිවට මේ ප්‍රශ්නය යන ආචර්තුමාගෙළඟට ආචාර්තුමන්ගේ අහනවා ආචාර්තුමන මේ ලෝකයේ මිනිස්සු තරුණ කාලේ මැරෙනවාද. එතකොට ආචාර්තුමා කියනව දම්මපාල මිනිස්සුන්ගේ මරණයට කාලයක් කොහිද. බාල කාලෙත් මැරෙනවා. තරුණ කාලයත් මැරෙනවා. මහලු කාලයත් මැරෙනවා. ධම්මපාල මිනිසුන්ගේ මරණයට කාලයක් නෑ. හමු දම්මපාල කුමාරැක්කෙනා ආචාර්තුමනී මමනම් මගේ ජීවිතයේ පලවිනිවතාවට දැක්කේ මේ බාලකාලේ කෙනෙක් මරණයට පත්වෙනවා. ආචරතුමා හනවා එතකොට දම්මපාල නොඹගේ ගමී කවදාවත් පි තරුණකාලයේේ බාලකාලේ කවුරුවත් මැරල් නැද්ද. එතකට ධම්මපාල කුමාරයක්කෙන ආචර්තුමනි අපේ ගමී බාලකාලේ තරුණකාලේ කෙනෙක් මැරණෙක නිව ආචාරතුමනි මේ ලෝකී බාලකාලේ තරුණකාලේ මිනිස්සු මැරණව කෙනෙක දැනගත්තෙත් අදයි මම. අපි ගමීඇය ඒකව දන්නේන්නේේ. ්‍රඥාන්තයකොට මෙහෙම කතාවක් අහන්න ලැබනම ඒ ප්‍රඥාවන්තය ඒ කාරණාව මගහරින්නේනේ. එනි සාචාර්තුමාත් දම්මපාල කුමාරයාව ජේෂ්ඨ ශිෂ්‍ය භාවයට පත් කරලා ශිෂ්්‍ය පිරිසට උගන්වන් අවසරදීලා ආචාර්තුමා යනවා ධම්මපාල කුමාරයගේ ගමට යනකොට මගදී නැතිවෙච්චේ එල්ලිවෙෙක්කුගේ ඇටකටුටිකක් අරගෙන මල්ලට දාගෙන යනවා. ගිල ආචාර්තුමා දම පාල කුමාරයගේ තාත්ත මොන ගැහුණා. අචර්තුමා තාත්තට කියනවා බ්‍රාක්්මණය නුබේ පුතා හරි දක්ෂයි කොච්චර දක්ෂද කියනවනගේ තාම කෙටි කාලයකින් සියලු ශිල්ප ශස්ත්‍ර හදාලා නිමා කලාා. හැබැයි බ්‍රාක්්මණය මමි අද කියන්නාව බොම ශෝකාන්ත පනිිවිදයක්. බ්‍රාක්්මණය නුඹගේ පුතා පහුගිය දවසක හදිසේම මරණයට පත්වනා. ඒ වෙලා වී බ්‍රාක්්ණය මේ කතා වහලා මහා අයිියෙන් කොක්්හඬල්ලා හිනාාවුණා. එතුර ආචාර්තුමාර ගෙනියපපු මල්ලෙෙන් ඇටකටුටි අරගෙන බ්‍රාක්්මණතුමාගේ අතර දීලා කියනවා ඇයි බ්‍රාක්්මණය මම කියන කතා විශ්වාසනෙද්ද මේන් නුඹගේ පුතා ගැටකටු ඒක දුන්නම ඥාති පිරිසත් හිනාවෙන පටන් ගත්තා. බ්‍රා්ණය හනවා ආචාර්තුමනි මේමගේ පුතා ගැටකටවෙන්නේ කොහොමද. මගේ පුතාගේ ඇටකටු ගන්න පුතා මෙැරෙන්නේපේ. ආචර්තුමනි මගේ පුතා මැරලනේ මගේ පුතා ජීවත්වෙනවා. මේ බලල්ලි ගැරේලිවෙේක් ගැර යටටකටු වෙන්න ඇති. ආචර්තුම අහනවා ඇයි බමුණ නොබෙහෙම කියන්නේ. ඇයි නුඹට විශවාස නැද්ද නුබේ පුතා තරුණ කාලේ නිසාමැරෙන් හැ කියලා. නුබෙහිම ද හිත්තන්ගන්නේ. ඉතින්ගේ වෙලාව බ්්‍රාක්්ණය එකකෙන ආචාර්මන ඔබතු මයිකක් මතක තියාාගන්ඩ. අපේ ගමී බාලකාලේ තරුණකාලේ කවුරුවත් මැරෙන්නේනේ. අන්න ඒ කතාව කිව්වම ආචර්තුමා කියනවා බමුණ නුබකිව්ව හරි. නොබේ පුතා ජීවත්වෙනවා. නමුත් පට දැනග්ඩ ඕන ඇයි මේ ගමී බාලකාලේ තරුණකාලේ මිනිසු මැරෙන් නැත්ති. මොක දෙ හේතුවර. එතකොට බ්‍රාක්්මණයක් කියනවා. ආචාර්තමනි එකක් නෙවේ හේතු ගොඩක් තියෙනවා. දැඟයි ආචාර්තුමය වෙල බොරුව කි්වේ. පතුනී බැරි වෙලාවක්වත් ගමට ගිහිල්ල ඔය කතාව ඔයි විදියට හලා පිළිතුරක් ලැබුණොති ඒ පිළිතුර පිළිබඳ විශ්වාසයයක් තබන්න අමාරුයි. පඩේකට ගිල්ල මුදලාලිකෙන එක්ගෙන් බහන්්ඩයක් මිලට ගන්නකොට ගොඩාක් මුදලාලලා හෙම කියන්නේ මේ බහන්ඩි නරකයි කියලා. හොඳයි කෙල්තමයි කියන්නේ. එතුට සහරලාට හොඳ වෙන්න පුළ නරක වෙන්න පුළවා. ආන වගේ තමයි. මේ ගමින් ලැබෙන පිළිතුර පිළිබඳ විශවාසයක් ගොඩනගන්න නමාරුයි කෙලින්ගි ලැවන. හැබැ අරවගේ කතාවක් කිව්වම ඒකට දක්වන ප්‍රතිචාරයත්යක බලන්න පුළුවන් ඒ කතාව තිබෙන සාවාද්‍යෙන් නිර්වද්‍යය බව. ඇයිතකොට කියන පිළිතුර පිළිබඳව තමයි විශවාසයත බන පුළන් එතකොට ඔයි විදි ප්‍රතිචාරයයක් දැක්වනම් එහැ ඉතින් ආචර්තුමන්ට හිතන මේ කතාව ඇත්ත මේ ගමී. බමුණ මේ තර විශ්වාසය කියැනෙකන? ඒ ආචර්තුමහන මොකද බ්‍රාක්්මණය හේතුවමී ගමි මිනිසු බාලකාලයේ තරුණ කාලේ මැරින් නැති. ඒ වෙලාවී බ්‍රාක්්මණය කියනවා ආචර්තමන අපේ ගමී මිනිස්සු බනහනවා. සත්පුරුෂ ධර්මයත් අහනවා අසත් පුරුෂ ධර්මයත් අහනවා. හැබැයි ආචර්තමන අසත්පුරුෂ ධර්මය අහපු ගමම්ම අත්හරිනවා. නමුත් සත්පුරුෂ ධර්මය මොහොතකටවත් අත්හරිදිනේ. මොකද මේ අසත් පූර්ෂ ධර්මය අත්තාහරීනව කියලකිී. පිනතුල සමහර වෙලාවට සමහර කාරණාතියෙන්න පුළුවන් ඒවා බැලූ බැල්මට ධර්මය වගේ නමුත් අධර්මය උදාහරණයක් කියනවනම් ගන කෙනෙක් නැකැත් බලනවන කෙනෙක් ේන්දර බලන්නවන කෙනෙක් සාත්තරහලා යනාවකිවලට අනු වැඩ කරනවන කෙනෙක් දෙවියන්ට පුද පූජා පවත්තන වන ධර්මය නෙවේ භාග්‍යවතු වහන්සේව හඳුන්වලතින මිත්‍යා සංකල්ප කියලා අසාරවද්‍යයක් සාරවද්‍යයක් හෙටිට පිළිගන්නවා මේ ධම්මපාල ජාතකයේ පිළිබඳව අවබෝධීෙන් පින්වතුනී මේක වටහා ගන්න මේ ධම්මපාල ගමී මී කියන චර්යා රටාවට ස්වභාව දහමින් මීවිදිී අනුග්‍රහයක් කරනෙ අසාධහරණද කියලා මනුග්‍රහක් ලබ නැද කියෙලා හොල බලන්ට. ද මේ ධම්මපාල ගමේ ඇය කවදාවත් අධර්මය පිහිටල කටයුතු කරන්නේ. භාග්‍යතුන් වහන්සේ යමක් එපා කියල දේශනා කරලා තියෙනවන ඒ පා කියපු සියල්ලම අධර්මයට යයිති. යමක් භාගවතුන් වහන්සේ කරන්්ඩ කියල කියලා තියෙනවනං ඒ කරන්න කියපු සියල්ලමයිති ධර්මයට. එ නිසා මිනිම ධර්මය අත්ධරමිය කියනෙක් තෝරාගෙන නේගම අය තරමයම තමයි හැසරෙන්නේ. මොහොතකටවත් ධර්මයක්ත්හරන්නේ නෑ ඒ එකත් විශේෂයි. මොකද මේ මොහොතකටවත් අත්හරින්නෑ කෙලක කියන්නේ. පිහතුති බණ සමහර කෙනෙක් සිල් රකිනව කියලා කිව්වට සමහර වෙලාවට තමන්ගේ ලාබයන් හමුේ සිල්පද කඩන්න පුළුවන්. හොරකංකරන්න පුළුවන් බොරු කියන්න පුළුව. වැරදිවිදියට වෙළදම් කරන්න පුළුව. බොරු කිය කියේ වෙලදම් කරන්න පුළුවන්. එතුට මොහොතකටවත් අත්හරණය තැන නැහැ. ලාබය හමුවේ සිිල්පද කඩනවා. අලාභය හමුවේ සිිල්පදරකිෙනවා. මිනි මීක නිවරදි ප්‍රතිපදාව නෙමි. නමුත් මේ ධම්මපාල ගමී අය කවදාාවත් එහෙම හැසිරෙන්නේ. මොහොතකටවත් ධර්ම අතාර ඉන්නේ ධර්මීම කටයුතු කරනවා. එනිසා කියනවා ආචාර්තමනි න්න ඒ නිසයි අපේ ගමී අය බාලකාලය තරුණ කාලේ මැරෙන් නැත්ති. ආචර්තමන ඊලඟක තමයි අපේ ගම අඇය දන් දෙනවා ශ්‍රමණයන්ටත් දෙනවා බ්‍රාක්්මණයන්ටත් දෙනවා ඉල්ලගෙන නයටත් දෙනවා තියෙනයටත් දෙනවා නැති බැරි මිනිස්සුන්ටත් දෙනවා හැම කෙනෙකුටම දන් දෙනවා න අපේ ගමියයි කවදාවත් දීල පසු තැවිලි වෙන්නේ. දීල පසු තැවිලි වෙන්නේ. දීල කවදාවත් කනගාටවෙන්නේනේ. මොකද පින්වතුන යම්කිසි පුන්නෙ කර්මයක් කෙනෙක් කරා කියල කියන්නේ. ඔහුට ඒ පිළිබඳ විශ්වාසයේ තිබුණුත් ඔහු ඒ කරපු පින පිළිබඳ පසු තැවිලිවෙන්නේන. මොකද ඔහු දන්නවා තමන්ට ලැබෙන්න්න ඕන පින තමන් ලබල ඉවරයි කියලා. සමහර වෙලාවට කෙනෙක් දීලා කනගාටු වෙන්න පොළුවන්, සමහලට ප්‍රතිග්‍රහකයා ගාඩු පාඩුකන් දැකළ ප්‍රතිග්‍රාහකයාගේ දුරුවලතා දැකලා සමහලට කනගාටු වෙන්න පුොළුවන්. බනින්නත් පුළුවන් එහමිහිතලා නමුත් සැබෑ ප්‍රඥාවන් තියහෙම කරන්නේ. මොකද දන්දීම කියල කියන්නේම සැපය. තමන්ට සසරේ. තමන්ට මේ දෙනදේ මේ විද්‍යටම ලැබෙනවා කියලා විශ්වාසයක් ගොඩ නැගුණොත් ඔහු කවදාවත් පෙන් ඔතුනි දුක්වෙන්නේින. කනගාටු වෙන්නේ තමන් කරපු පින පිළි බඳව. අපි උදාහරණයක් හිතවොත් මෙහෙම. ඔන බොහොම වටින මැනිකක් කෙනෙක් ගෙලඟ තියෙනවා. කෝටිගාන වටිනවා. අපි මේ මනුස්සයට සල්ලි දීල ඒ මැනිික මිලට ගන්නවා. පින්වතුනී. ඒ මනුස්සයා ඒ සල්ලි අරගෙන මොනවිදිියකට වියදන් කළත් පින් ඔතුනි අපි දුක්වෙනවද ඒක යහපත්විදිරි වියදන් කරනව වෙන්න පුළුවන් යහපත් විදිරි වියදං කරන වෙන්න පුළුවන් කොයි විදිියට වියදන් කර දුක් වෙන්නේ නේ කනගාට වෙන්නේනේ ඇයි ඒ දුන්නුදට වටිනා කියන දමක් තමන්ට ලැබිච්ච නිසා දානී කෙලිකැනිෙත් ආගේ වගේ දන් දුන්නම ඒ ප්‍රතිග්‍රාහකයා පිළිබඳව හෝ දීපු දේ පිල්ලිබඳවහෝ තමන්ට කිසිවෙලාවක හිට දුකක් ඇතිවෙන්නේ ප්‍රඥාවන්තියට මොකද තමන් දන්නවා තමන් කරපු පුුණ්‍ය කර්මය කොච්චර බලවදද කියලා. පින්වතුනි ප්‍රඥාවන්තියා කිසි විටක ඒ පිනට හානිකරගන්නි නේ. නමු දුස්ප්‍රාඥෝ පින්කරල ගුඩා කලාට පින්ගවලට හානි කරගන්නවා. එතකොට පිවතුන දැන් බ්‍රාක්්මණය කියනවා ආචාර්තුමන අපේ ගමියයි කවදවත්දීල පසු ඇැවිලි වෙන්නේනේ. ආචාර්තමනි අපේ ගමේ බාලකාලේ තරුණකාලේ මිනිස්සු මැරෙන් නැත්තේ ආංගේකයි. ආචාර්තුමනනා අනිත්්‍යක තමයි අපේ ගමයයි කවදාවත් බොරු කියන්නේනේ. විහිළුවකටවත් බොරු කියන්නේනෑ. ආනේ නිසා අපේ ගමයයි කවදවත් බාල කාලේ තරුණ කාලේ මැරෙන්නේ. ආාර්මනි අපේ ගමී ඇය බිරිඳක් ගත්තුතින් කවදාවත් රාග සිතකින්වත් තමන්ගේ ස්වාමිය එක්මවලා අන්න ස්වාමියයෙක් දිහා බලන්නනේ. ස්වාමියුරුත්ේ විදිය. ඒ ස්වාමිවරුත් කවදවත් තමන්ගේ බිරිඳ ඉක්මුවල යන්නේ නේ. ආනේ නිසා අපේ ගමී ආචාර්තමන කව දාවත් බාලකාලේ තරුණ කාල මිනිස්ුමැරෙන්නේ. ර් අපේ ගමී කවදාවත් කිසිම කෙනෙක් සත්තුමාරන්නේ නේ. අපේ ගමී කවදාවත් කිසිම කෙනෙක් හොරකං කරන්නේනේ. අපේ ගමී කවදාවත් කිසිමකිෙනෙක් සුරාපානය කරන්නේ නේ. අන්න ඒ නිසා අපේ ගමී කවදාවත් කිසිම කනෙක් බාලකාලේ තරුණ කාලේ මැරදිනේ. ආචාර්තමනි මෙන්න මෙිහිම සිල්රකෙනම මවකුසවල් වලට න්ත ප්‍රඥාවන්ත දරුව ඇවිල්ල ඉපදෙනවා ඒ මහා පිනැති ප්‍රඥාවන්ත දරුවෝ මෙලෝකෙ වැඩුනමත් ඔවුන්ගේ පුුණ්්‍ය බලය ශක්තිමත් නිසා ඔවුනු කවදාවත් තරුණ කාලේ බාලකාලයේ මරණයට පත්තින්නේ අපි අපේ පින්වතුට නිතර මතක් කරනවනි විශේෂ කරුණ තමන් දරුවෙක් මෙලොෝට බිහි කරන්න බලාපොරොත්තුවත් තියෙනවන. තමන් දරුවෙක් මේ ලෝකෙයට දායාද කරන්න බලාපොරොත්තුව තියෙනවන. ඒ දරුව මවකුසේ පිළිසඳගන්න කලින්. මවකුසේ පිළිසඳගන්න කලින් පොළවාන් තරන් කෙටි කාලයක් හෝ සීලවන්ත ජීවිතයක් ගත කරන්න. ඒ අම්මයි තාත්තයි දෙන්න එහෙම ජීවිතයක් ගත කරන්න. සිල් පදපා අරියටම රකින්න. පන්සිිල් පද පහරකිනවා කියල කියන්නේ. අපි හිතෝත් ප්‍රාණගාතය ගමු. ප්‍රාණගාතින් මිදනව කියල කියන්නේ ඇහැටපේන කුරා කූම්ඹියගේ ඉඳලා. විශාල සත්‍යය දක්වාම මරණකින් වලකිනවා කියන එකයි. තොට තමන් ප්‍රාණගාතින් මිදන වනං. මදුරුවෙ කූම්පියෙක්වත් මරන්න ඇති කෙනෙක් බවට පත්වෙන්නට ඕන. කෙනෙක් බැරිවෙලාවක්වත් මදුරුවෙක් මැරුවකිලි හිතන්න. එතකොට ඒ කෙනගෙලඟ පානාතිපාතා වේරමණ සික්කාපදන් සමාධයාමී කෙන සික්ෂාපදය නෑ. එකද කැඩුුණා මදුරයෙක් මරප ගමන් කැඩුණ. කූම්පියෙක් මරප ගමන් කැඩුුණ. කෙනෙක් හොරකමින් මිදනව කියල කැනෙමොකක්ද. තමන්ට අයිතිනැති කිසීම දෙයක්. ගන්නේ නෑ කියනෙ එක තමයි හොරකමින් ඉදිනවා කියල කියන්නේ. අපිතුම කෙනෙක් පාර යනවා යනකොට පොල්ිරට්ටක් ඕන වෙනවා. පාරේ වත්තක් අයිනක යම්කිසි කෙනෙකුට අයිතිවත්තකින් පැලපොල් ගහකාත්තක් පාරට වැටිල තියෙනවා. අපි හිතමු අර මනුස්සයා පාරට පැත්තට වැටල තියෙන පොල්ලත්තෙෙන් මම් පොල්ලිරටුවවා කඩාගන්නවා කියලා කඩාගත්ත කලිහිතන්න. අරි ඉදම් හිමි අවසර දීල නැත්තාම්. මගේ මේ වත්තේ තියන වැටෙන ගන්න එමන ත පාරපැත්තර තියෙන කිසිම ගහක් කිසිම දෙයක් යම්කිසින කඩාගෙන ගියාට මගේ විරුද්ධත්වයක් නෑ කියලා. අන්න ඒකිෙනට හොරකම වෙනිනේ. එහෙම නැතුව තියෙනවනම් ඉරටුව කඩාගත්තුගම්මම වෙන්නිමකදද අධිනාාදානවර මනයකෙන සික්ෂාපදය කැඩෙනවා. ඉතුර ම මේ විදිට තමයි පින්වතුනි සිල්වත්වෙන්නට ඕන. තමන් සිිල් පදයක් පදයක් ගානි පින්වතුනි මිනිිහිකරර බලබල පන්සිිල් පද පහරක්කින්න. බොරුවක් කියන්න එනුකොටම එක වලක්ව ගන්න සිහයෙන් හැම වෙලාවකමින්න මගේ අතින් දැම් බොරුව වන ැ මගේළංඟ මසාවාධාවවේරම නිසික්ෂා පතිනේ ආ එහෙම පින්වතුනි මිනිිහි කරන්න හැම වෙලාවකම. එහෙම මිනිෙහි කරලා පන්සිල් පදපහ හරියට රකින්න හරිහිටම රකින්න. එක පදයක්වත් කඩැන්නෙතුව.ඒවගේම තමයි මාසෙකට දින දෙකතුනක්වත් අඩුමතරම අටසිල් රකින්න. එහෙමමාටසසිල් පැයි විසි්‍යහ අතරගානය රැකලා පින්හතුනි ප්‍රාර්ථනාවක් කරන්ඩ අපේ පිංහතුන්ට මහාපුඥ්්‍යමන්ත දරු සම්පත්තියක් බලාපොරොත්තුවෙන පොළුව. එකොහොමද පින්හතුනි දීවිලෝකවල්වල පින් කරන. මහා පුුණ්්‍යවන්ත මහේෂාක දෙවරු ඉන්නවා. උන්වහන්සෙල්ලා ග්‍යාව්ශීවර වෙනකොට. උන්වහසේ ඒ තැන්වලින් චුත වෙනවා. චුත්තවෙන්න බව දැනගත්තු ගමන්ම ප්‍රාර්ථනාාවක්කරනවලු මනුශ්‍යලෝකෙවක් ගෙරට කිපදිලා පින්කරන්න ලැබෙන්ෙන කියලා. තොට හොයන්නේ උපදිින්න කොයද මනුස්සලෝකෙ සීලවන්ත මවකුසවල් තයි හොය. තමන්හරි ිල්පුරර්ල හිටියොති තමන්ටේ ාගගේ ලබන්න පුළුවන්. මොකද උන්නන්සල දන්නවා මේ වගේ තැනකට ගියොත් තමයි මට පින්කර ගන්න පුළුවන් වෙන්න කියලා. තොේ එවැනි පුුණ්්‍යවන්ත දරුවෙක් තමන්ට ලැබනොතින් ඒ දරුවගේ පින නිසා පින්හතුනි තමන්ට ජීවිතේ මහා සැපයක් මේ ජීවිතයෙන් ලබන්න පුළුවන්. එනිසා පංහතුනි මෙනි කාරණාවල් පිළිබඳ අපේ පින්වතුන් විශේ ශවධානයක් යොකොළොත්. පිවතුට ජීවිතය මීට වඩා සැපවිඳන පොළවා. එතකොට පින්හතුන දැම ධම්මපාල ගම ගත්තතින් ධර්මය තුළ හැසිරලා කටයුතු කරන්නේ එකයි කියන්නේ ඒ ධර්මය තුළ හැසිරලා කටයුතු කරන නිසා ඔවුන්ට ජීවිතයේ ස්භහාව දහමින් විශේෂනුග්‍රහයක් ලැබිල තියෙනවා එකක් තමයි. බාල්ල කාලයේ තරුණ කාලය මිනිස්සුමැරෙන්නේ. ඒ ගමී. ඒ ගමී සමාජමට්ටම ඉතාම හොදාආකාරෙකට පවතිනවා. ආර්ථික මට්ටම හොදා ආකාරයකට පවතිනවා. දේශපාලනක පසුබිම ඉතාම හොදාකාරයකට පවතිනවා. ඇයි. සභහව දහමගේ අනුග්‍රහය පිහතුන අඩුවක් පාඩුවක් නැතුව ලැබිල තියෙනවා. මොකද එ සභහව දහම කැමැති වෙනනාකාරයට. ගුණ ධර්ම පූරණය කරගෙනඉන නිසා. එක මඟර මුලින් මතක් කළේ කරන දෙයට අනුවයි විපාක සැලසෙන්නේ. හොඳදේකොත් හොඳදේ ලැබෙනවා. නරකදේ කළොත් නරකදේ ලැබෙනවා. මෙන්න මේ කාරණාව අපේ පිංවතුන් නිරන්තරේ ම අවබෝධ කරගන්න වැෑයම් කරන්න. මේ කාරණාව මේ විදියට මම සිහිපත් කලාාට අපේ සමාජයේ තුළ පතු මේ කාරණාව සම්බන්ධින් වැරදි කියවීමක් සමාජයේ තියෙනවා. මකදදේ වැරදි කියවීම හොඳ කරන කෙනාට වරදිනවා නරක කරන කෙනාට හරියනවා කියලා.මීවිදියේ දහමක් සමාජයේ තුළ පිහතුනි ප්‍රචාරය වෙනවා ප්‍රසිද්ධි වෙලා තියෙන. ඒ වැරදි කියවීම වැරදි අදහසා ලෝකයේ කවදාවත් සිද්ධ නොවෙන ධර්මතාවයා හොඳ දේ කරන කෙනාට වරදිනවා නරකදේ කරන කෙනාට හරි යනවා කියලා. හරියට නිකන් කොස් සැට හිතේවොත් අඹ පෙළ ලැබෙන වගේ වැඩක් තමයික වෙන්නේ ඒක එහෙම වෙනවන කවදාවත් පින්වතනය ෙම වෙන්නේ න. කොස් සැට හිටවලා අඹ පැල්ල බලාපොරොත්තු වෙන්න බෑ වගේ. පිහතුන කව දාවත්මි හොඳ දේකරලා නරක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න ෑ. නරක දේ කරලා හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත් වෙන්න බේයි කවදාවත්වෙන්නේ. ඒ කතාව එහෙම මම කිව්වට සමාජයේ සමහර මිනිස්සුන්ට වෙන දේවල් දිහා දැක්කම ඒ කතාව ඔප්පු වෙලා වගේ පේෙනවා. ඒ කොහොමද සමහර හොඳ වැඩ කරන මිනිස්ු න්නවා ඒ මිනිස්සුන්ට වරදිනවා. සමහර නරක වැඩ කරන මිනිස්සු න්නවා ඒ මිනිස්සුට හරි යනවා. දැන් උන්නඒ දෙක දිහා බලල තමයි අරවක්ගේ කාරණාවක් අපි පිළියාරගෙන ඉන්නේ ඇත්තටම පින්හතුන කියනවනං ඉතන වෙන්නේ එහෙම දෙයක් නෙවෙේ ඒ කාරණාවමං අපි පින්හතුර පැහැදිලි කල දෙන කෝමදවේ හොඳ වැඩ කරන මිනිස්සුට වරදින්නේ නරක වැඩ කරන මිනිසර හරින්නේ තේරුම් කරගන්න කලින් අප පිංහතු මෙනි මේ කොට සවබෝධ කරගන්න. මේ ඔබෙත් මගේ සංසාරයේ පලවෙනි ආත්ම භහාවේ නෙවීමේ කෙලවරක් නැතුආපො සංසාර ගමන තවත් එක්තරා ජීවිතයක් මේ ලබල තියෙන්නේ. පින්හතුර මේ ලැබූ ජීවිතයේ අපිට සස්සරේ ලබපු තවත් එක්තරා ජීවිතයක් පමණයි. පින්වතුන් හිතන්නම කෙළවරක් නැතුව ආපු සංසාර ගමනේ අපේ පංවතුන්ට සහතිකයක් දෙන්න පුළුවන්ද සංසාර මම මන්නෙම මේ පව කළේ නෑ කියලා. කව දාවත් එහෙම සාතිකයක් දෙන්න බෑ. මොකද සසර අපි නොකරපු පවක්නේ. සසර අපි ඒ තරම පෞ්කරල තියෙනවා. සංසාර අපි ඒ තරම පෞකරල තියෙනවා. සසර අපි ඒ තරම් අකුසල් වඩල තියෙනවා. අපි මේ කාරණාව මෙහෙම ගත්තවතින්, පින්හතුනි සංසාර අපි අනන්ත ප්‍රමාන ජීවිත ගණනක් අපිොමීලෝකට බිහිකරු පම්මල මරල තියෙනවා. මරපු පියවරු ගාන ගණන්කරල කියන්න බෑ. මරපු රහතන් වහන්සේලා ගාන ගණං කරලා කියන්න බෑ. ජීවිත කීයක් නම් බුදුරජාණන් වහන්සේලාට පංවතුනි කරදර කරන්න ඇද්ද. ජීවිත කීයක් නම් කරදර කරන්න එඇත්ද. පින්වතුන් හිතල බලන්ඩ? අපේ මුගලන් හා මුදුරු මුගලන් මහරහතන් වහන්සේ මේ මහාකල්පේම කකුසද භාගතු වහන්සේගේ කාලයේදී දුසීකර නමි මාරෙක් වෙලා හිටියා. මාර්තජ්්‍යින සූත්‍රයේ ගන් හාමුදුරුමේ කරණනාව කියනවා. පින්වතුනි එදා දුසී කියලලා මාරයා වෙලා ඒ මාරයක් කකුසඳ භාගතු වහන්සිට මොනවද නොකළි බොහෝ බාධක කළා. බොහෝ බාධ ඇති කළා ගම කටාවේශ වෙලා පිගුතු රුන් වවහන්සේල වස්කාලයේ ගත කර නාවම ගමීම පිරිස ආහාර නොදෙන තත්තෙයට පත් කළා උන්වහන්සේලාට විමාරයා. එතකොට හිතන්ඩ මොන තරම් පෞ්ගොඩක් ඒ ජීවිතයේ මාරයක් කරගන්නෙද කෞුද මේ මාරයක් කියල කියන්නේ තවත් අන්තර්කල්ප කිහිපයකින් බුදු කෙනෙකුගේ සාසනයක දෙවනි ශ්‍රාවක භාවිට පත්වෙන පාරමිතා පුරාගනා පුත්තමි. නියත විවරණය ලබලා දෙවනි ශ්‍රාවක භාවිට පත්වෙන්න පාරමිතා පුරාගෙනා පුත්තමි. එතකොට හිතන්ඩ, නිකාසංකයේ කල්පලක්ෂයක් පාරමිතා පුරාගෙනාපු එවැනි අයගේ අතිනුත් ඔය වගේ අකුසල කරමඋනා නම් අපි පිංවතුන් හිතන්ඩ පාරමිතාවක් පුරණවද නැද්ද කියන කාරණාවත් හරියට නොදන්න ඔබ මම සංසාරේ කොයි තරම් නම් බුදදුරුන්ට පින්වතුනි හිංසා කල්ල ඇද කරර්දර් කල් ඇදද. ඒ තරම් අපි පෞ කල්ලති නව සංසාරී. ඒ අපිලින් කතාකරපු කාරණාවට යමු. ඇයි මේ ගොඩක්දිනේ කියන්නේ හොඳ කරනට වරදිනව කියලා. මං මොලින් කිව්වේයි හොඳකරණයට වරදිනව කියලා ධර්මතාවයක් නෑ. එහෙම දහමක් නෑ. එන ඇයි මේ වරදින්නේ. වරදින්නේ පින්වතුනී මේ මනුස්ස ජීවිතයේ ඒ මනුස්සයට සසරින් ගෙනාපු කර්මයක් තියෙනවා අකුසල කරමය අ තිනවා ගෙවන්නේ. ඒ මනුස්්‍යයා හොඳ විද්ධර්කට කළත් හොඳ විදියට හැසිරුුණත් හොඳ දේ කළක් නරකදේ කළක් ඒ මනුස්්‍යයට ඒ අකුසල කර්මේ ගෙවන්ඩ කොහොමත් තියෙනවා. එක කොහොමත් ගෙවන්න තියෙනවා. එක හොඳ වැඩ කරා කියලා නැත්තටම නැතිවෙෙන නැහැ. අකුසල කර්මය. නමුත් හොඳ වැඩ කරන කෙනාට, යම් ලාභයක් ජීවිතයේ තියෙනවා? අර හොඳ වැඩකිරීම තුළින්. දැන් හොඳ වැඩකරන කෙනට කොහොමත් ගෙවන්ඩතිය අකුසල කර්මිය. ඒකඒ මනුසයට හොඳ වැඩ කරත් නරක වැඩකරත්, කොහොමත් ඒ මනුසටෝක ගේ වන්න තියෙනවා. යකුසල කරමය. නමුත් පින්වතුනී මනුසට හොඳ වැඩ කිරීම තුළින් ලොකු ලාබයක් තියෙනවා ොමොකක් දෙලාබය. ඒ තමයි. අර විපාක දෙන්න තියෙන අකුසල කරමය ශක්තිය, අඩු කරන්න ළුවන්. එ බලයේ ශක්ති අඩු කරන්න පුළුවන් හොඳ වැඩකිරීම තුළි. එක යම්ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් යකුසල කර්මය පලදිනේක සම්පූර්ණයම නැත්තටම නැතිවෙන් නැතිවෙන්න පුළුවන් එ සමහරව නැතිවෙන්නත් පුළුවන් හැබැයි බොහෝ කරදර පින්නතන අවම කරගන්න පුළුවන් යකුර් ශක්ති අඩු කරගන්න පුළුවන් හොඳ වැඩ කිරීම තුළි. දජන්හන්සක දශනා කරලා තියෙන්නේ කෝප් එකට ලුණුකැටයක් දැම්මොත් ඒ කෝප්පේ රසය වතුරරසල් ලුන් රස වෙනවා හැබැයි ලුණුකැටය මහගංගාවකට දැම්මට ඒ මහගංගාව ජලන් රසවෙන්නේ නෑ. ආන්නේ වගේ තමයි අක්කුසල කර්මයේ ශක්තිය වැඩිනම් කුසල කර්මයේ ශක්තිය අඩුනාා අක්කුසල විපාක දෙනකොට එක දැනෙනවා වැඩි දැන වැඩි එකන පංවතන සමහරලාවට සමහර මිනිසුන්ට අක්කුසල කරම විපාක දෙන පටන් ගත්තම එක එකිට එකපිට කරදර නවති නෑ නොනවත්පා කරදර එෙනවා අඩු පාඩුවක් වෙන්නතුව එයයි කුස්සල ශක්ති අඩු නිසා දැ සමහර වෙලාවට තමන්ට ජීවිතය කරදර එනකොට ගුඩා දෙනෙක් ඔය වගේ විධ විධ දේවල් කරනව කරදන නැති කරගන්න. සමහලට පූජාවල් තියනවා පවිදිවිධ භාරහාර වෙනවා. නමුත් එතනදී වෙන්නෙත් අරදම තමයි දැන් හොඳ දෙයක් කලොත් ඒ හොඳ දේ නිසාර කරදරය නැතිවෙන පුළුවන්. එනිසා තමන්ට යම් කිසි අකුසල කරමියයක් විපාකදුන්න කොට පුළුවන් තරං උත්සාහ කරන්න ඒ අකුසලකර්මය යට කරන්න පුළුවන් කුසල කර්ම වඩන්න. පුළුවන් තර කුසල කර්ම කරන්න. එහෙම කුසල කර්ම කරාම අර අකුසලේ ශක්තිය හීන කරලා අකුසලේ යටකරන්න බොළුවන්. හරියට මහ ගංගාවකට ලුණු කැට එක්වැටුනම හා ගංගාවේ ජලය ලුණුරසවෙනි නෑවගේ දැන් ලුණු කැටේ වැටනවාඒ වගේ අකුසලි විපාක දෙනවා එක ක්‍රියාත්මක වෙනවා නමුත් අර පුුණ්්‍ය බලයේ ශක්තිය වැඩි නිසා ඒ අකුසලේ පින් උතනි ක්‍රියාත්මක වෙන්න නැහැ. එක දැනින් නෑ ක්‍රියාත්මක වුණාට එක ඇැකිවේ අකුස්සල ශක්තිය අඩුකරගන්න පුළන් කුසල් දහම් වැඩීම තුළි. අරපේ පාලනය කර වසභකිල් රජ කෙනේ දවස කනාව එකකරුවෙක් කියනවා තව අවුරුදු දොළහකින් රජු මැරණව කියලා. එවිලා විමකොද කලි රහතන් වහන්සලාගේ ළඟට ගිහිල්ලා ඒ රහතන් වහන්සෙලාගේ ලඟින් දීර්ගා වෂි ලබන පින්කම් මොනවදකි ලහගෙන අවුරුදු දොළහක් එක දිගටම පින් ඔතුනි ඒ පින්කම් කරලා තියෙනවා ද හ ක් දිග මේ පින්කං කලලා තියෙනවා. ඒ විදියට පින්කන් කරලා අවුරුදු දොලහකින් මෙැරෙන්න්න හිටපු රජතුමා අවුරුදු හතලිස් කණනක් වෙන කම්පින් තුන ජීවත් වෙලා තියෙනවා. එකමං කිවවේ කුසල කරම වඩල වඩලා අකුසල කර්මය යට කරන්න පුළුව ශක්ති අඩු කරන්න පුළන් හීන කරන්න පුළුව ැ ගොඩක් සමහර දරුව සම්බන්ධින් දෙමවපියෝ පසු ඇැබිලිවෙනවා දරුවු ඉගෙන ගන්නි නේ දරු උනන්දුවක් නෑ කියලා හෙම කියනවා සමහර දෙමාවපියෝ අර පීඩනය දරාගන්න බැරිකමට සමහර වෙලාවට විවිධ විධ පූජාවර්ග කරනවා දරවා ්‍යධ්‍යාපන සාර්ථක කරගන්න කියලා නමුත් තමන්ගේ දරුවට මතකහිටින් නැත්තං ඉගෙන ගන්න බැරි නම් හොයල බලන්න ඕන ඒදවගේ දේවල් ලබන්න පොළම් පින්කම් මොනවද කියලා දීර්ගාස ලබන පින්කම් වගේ ප්‍රඥාව ලබන පින්කම් වගේ පින්තුනි මිනිමි මතක ශක්තිය වැඩි වෙන්න ොද කියල හොල්ල බලුවන් දැව උදාහරණයක් හෙටිට ගත්තවති පාතර ආධාරක පෝජා කරනව කියන මතක ශක්තිය වැඩි කරවනවා පාත්‍ර ආධාරක පෝජා කිරීම තුළි අන්න ඒ වගේ පින්වතුනී පින්කං කරඩය බෝමලු චෛත්‍යමලු වගේ තියෙන තැන්වලහුඩා කොඩා රොඩු කෑලි මල්ලාසනයේ තියන කුඩාකුඩා රොඩු කෑලි. අතින් ඉවත් කළො ඉළඟට භාගතු වහන්සට පෝජ කරන පානවර්ගතියන වීදුරුවේ වතුර බිදු ටික පිහිදෑවම. අන්නඉවැනි දේවල් කරාම පින්වතුනී මිනි මතක ශක්තිය කියන එක ප්‍රඥාව කියන එක වර්ධනය කරගන්න පුළුවන්. මොකදසිවුම්සිියම් ූ ඥානයක් තමයි ඒවයින් වැඩෙන්නේ ඒවා වටින පීංකා තුොර තමන්ගේ දරුවන් නැතින් අන්න ඒවගේ දේවල් කරන්න පුළුවන්නම් ඒක ඉතාම වටිනවා ඒ දරුවන්ට දරුවන්ගේ අනාගතය ගොඩනා ගැනීමටඒහැමං කිවේ පුළුවන් තරන් තමන්ට යම් කරදරයක් වෙනවනම් බාධකයක් වෙනවනම්. ඒවා යටපත් කරන්න පුළන් කුසල ධර්ම මොනවාද කියලලා බලබල පුළුවන් තරන් ඒ කුසල ධර්ම කරන්න. ඒ කුසල් දහම් කරනකොට අ තමන්ට විපාක දීලතිෙන විපාක දෙන්න තියෙන අකුසල කර්ම පවා ඒ අකුසල කරමවල ශක්තිය අඩු කරන්න බොළුවන්. හැබැයි තිසරණෙහි පිහිල කටුතු කරීම නිවාරයේ. බුදුන් සරණයෑම. දහම් සරණයම සංගරත්ය සරණයම අනිවාරයයි. අන එහම යම් කිසි දේකින් තමයි පින්වතුනි අකුසල කරව යටපත් කරන්න පොළුවන් දැ උදාහරණයක් කිවෝතින් මනුස්සේ කින්වකලා පිහිතමු මේ මනුසය හොට දන්දින්නෙනවා හොඳට සිල් රක්කිෙනවා හොට බනාහනවා හොඳ වැඩ කරන මනුස්සේ නමුත් හදිසීම මේ මනුස්සයගේ ගෙදර ප්‍රෑ හොරු පැනල මංකොල්ල කාලා ගොරක් දනවත් පුද්ගලක් අපි හිතම දෙමී මනුසයි ගෙදරට හුරු පැනල මංකොල්ල කාලා. දෙනර අපිට පේන්නේ මොකදද මනුසගේ ජීවිතය තුළ තමන්ගේ ගෙර ඩටි මංකොල කාපේ විර. එදා රෑ ඒ හොරුවෙන දවස රෑ ඒ මනුස්ස්‍ය වාසනාවකට ගෙදර ඉදලනේ. නමුත් අපි කතා කරන්නේ ඒ ගෙදර බඩු ටික නැතිවෙච්චි එක විතරයි. ඉති අපි කියනවා බලන්න කොහොඳ වැඩ කරන මනුස්‍යයටමයි කරදර වරදින්නේ. නරක වැඩ කරන ඕන තරම් මිනිසුන හරියට හරිනව එක අප කියනවා. ගො අපට පීෙන් අර, ගෙදර බඩුටික හොරකං කරපු එක පමණයි. නමුත් පංහතන ඇත්තට මොතන වෙන්න ඇත්තේ ඒ මනුස්්‍යයට විපාක දෙන්න තියෙන ඇත්තේ ගෙදර බඩු ටික නැති වෙන එක විතරක් නෙවෙේ ජීවිතයත් නැතිවෙන වගේ කර්මයක් තමයි විපාක දෙන්න තියෙන්න්න ඇත්තේ. ජීවිතයත් නැතිවෙන කර්මයක් තමයි විපාක දෙන්න තියෙන්න ඇත්තේ. නමුත්තර. ොද වැඩ කරපු නිසා කුසල් දහම් කරපු නිසා අන්න ඒ අකුසල කොටස යටකර ගන්න පුළුවන් මක් නැබිල තීරවා නමුත් යම් ප්‍රමාණයක් පිපාක දුන්නා සමහලාට ඒ හොඳ වැඩ කරගෙන එක තවටිකක් දීර්ග වශයෙන් කරානම් සමට ඒ කකුසල කර්ම ඇති යටක පත් කරගන්න පුළුවන් එකයන්නේ ගඟකට ලුණු කටයක් දම්ම වගේ ගෙවල දාන්න පුොළුව නොදැනීම ති අන්නඒගේ පිංවතුන අපට මිනිමි කුසල් දහම් වඩලා අකුසල කරම යට කරන්න පුළුවන්. දුරුවල කරන්න පුළුව ශක්තිය හීන කරන්න පුළුවන්. ඕක අනිපැත්ත් ොයි විදිරම තියෙනවා. තැ කුස්ස හොඳ වැඩ කරන කෙනාට වරදිනවා කියලා එ වගේම නරක වැඩ කරන මිනිසුට හරියනව කියලා වැරදි කියව මුොක්කු තියෙනව සමාජ. ඇත්තටම පින්හතුන නරක කරන මනුස්්‍යයට හරියනව කියල කියන්නේ නරක කරන නිසා හරියනව නෙවෙයි. ඒ මනුස්්‍යයට හරියනව කියන එක කොහොමත් ඒ මනුස්යා සංසාරය පිනක් නිසා විපාකදීල තියෙනවා. සසර කරපු පිනක් නිසා එක විපාකදීල තියෙනවා. එ මනුසට හරියනව කියන කාරණාව. නමු මේ මනුසියා දැන් ගොඩක් පින්කරපු කෙනෙක් පුුණ්‍යවන්ත කෙනෙක් ති ජී මනුසසි ජීවිතයක් ලබලා බාල ඇසුරට වැටිලා අසත් පුරුෂයෙන් ඇසුරට වැටිලා දැන්වුණ පව් කරනවා. අකුසල් කර කර ඉන්නවා. ද මේ මනුස සමහරල රිහිතුමු මොනහරි මද්‍රාවයක් විකුණලා ඔයවගේදයක් කරලා තමයි ඔන්න තවන්ගේ ජීවිතයක් හැඩගස්වාගෙන තියෙන්නේ. ී අපිට පේන්නේ ඒ මනුස්්‍ය අර අධහාර්මික අයහපතක් අයහපත් වෙළදාමක් කරලාවැැජබිනේක පමණයි ජීවත්්‍යන එක පමණයි. නමුත් පිංවතුනී ඇත්තටම ඒ මනුස්සයාට ඒ කියන්නේ වාසනාව ලැබිලැතින සසරේ කරපු පිනක් සනමුත් අර බාලැඇසුර අසත්පුරු සැසුර නිසා අද කරන්න මොනවාද පෞකා. මඟර කලින්කාරණාවද මතක් කරා පින්කරන්න පින්කරන්න පවේශක්ති අඩුකරන්න පුළුවන් කියලා. ආන්න ඒ වගේ තමයි පවු්කරන්න පව්කරන්න පිනේශක්තිය පින් උතුනි අඩු කරන්න පුළුවන්. බලවත් අක්කු සල් වල තිවුණන නැතටම නැති කර දන්න පුළුව ඒවගේ දෙයක් මේ කුසලේ කියන එක පංහතුන මෙකරෙ උදාහරණ කතාවක් කියනවනම් බුදුරජාණන් වහන්සේගේ කාල හිටියා මහදනකිල එක්තරා සිටුවරරි සිටුවරයාගේ දෙමවපියෝ දෙන්නා තමන්ගේ පුතාව විහෙස කරවන්න පොඩ්ඩක්ව අතාස කලේ නේ ඉගෙනගන්න ලොකු වෙහෙසක් ලොකු බරා එනිසා අපි දෙන්න පුළුවන් තරම් හම්බ කරලා අපේ දරුවට දීලා දරුවා සැපවිඳින සලස්සවල අපි මැරමු. දරුවට ඉගුවන්වන්න ඕන්නේ කර්මාන්ත කරවන්න පුරදු කරණඩ ඔන්නේ. මොකද ඒටික අවශ්‍ය නැත්තේ, දරුවට ජීවත් දෙන්න පුළුවන් අවශ්‍ය කරන සල්ලි තියෙන නිසා ති. ම දෙ එකතු ල අසූකෝටියයක් දනයේ ීදිරය ගතු කළ දුන්න. සිටුවර විවාහත් වන අසූකෝටයක් ධනය තියෙන කාන්තාවක්ක දෙන්නටම අසූකෝටියව දෙකත් තියෙනවා දෙන්නටම තියන ද අසූකෝටියයක් ධනය. දැන්මී දෙන්නම කර්මාන්ත කරන්න දන්නේ මුදල් පරිපාලනය දන්නේ නෑ හොඳේ වැඩ නරක වැඩදන්නේ ධර්මය දන්නේ මෙමවනුවත්න්නේ. නමුත් මේ මනුස්්‍යයට පින්හොතී ටික කාලයක් ඇනකොට ඇසුරු කරන ලැබුණ සුරාවට ඇබෙහි වෙච්ච බේබඳ පිරිස. උන්න තමට ඇසුරු කරන ලැබුණ. ඊ බාල ඇසුර නිසා බාල පිරිසමොකද කළේ මුොහුගේ දනීන් පුළවාන්තරං ඔවුන් සුරාපානය කළා. එහෙම සුරාපානය කරලා තු තමන්ගේ ළඟ තිය අසූකෝටයක් දනී විය දැන් කළා. ඊළඟට බිරිඳගේ අසූකෝටයක් දනයක් විය දැන් කළ එම සුරාවට ඊළඟට තමන්ගේ ගෙදර තින බඩුමූට්තුුත්තිකුා අන්තිපට ගෙවල් දුරුත්ෙකුල පාරට බැස්සා. දැ මහදන සිටුවරයා සිංගමං යදින් තැන තැන යනකොට දවසක් එනව පන්සලට. පොඩි හාමුදුරුව කෙනෙක් මහදැන සිටුවරට ආහාර ඉදුල්ල චාහාරට ටිකක් බේදනව දැක්කම භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරට කියනවා ආනන්ද ආනද දන්නව දර කෞුද කියලා. ආනන්ද එතම මහ දැන සිටුවරයා. ආනන්ද දන්නවද සිටුවරය මුල්කාලී මගේ ශාසනයට වන රහත් වෙනවා මුල්කාලි මගේ ශාසනට ාවනන් රහත් වෙනවා. ආනන්ද කර්මාන්ත කරාණන් මේී නගරේ පලවෙනි සිටුවරය බවට පත් වෙනවා. මොකද මේ මෙිතරමි කියන්නේ මහදන්න සිටුවරයට ඒ තරම් මහා පිනක් තිබුණ කැයි භාගතනන් සෙමි කියන්නේ. අපි පින්ගතුන් දන්නවද කෙනෙක් රහත්වෙන්න්න නම් කොච්චර පින්තියෙන් ඕනොද කියලා. පිහතුනි තිෙන් ඕන පිින්මල ප්‍රමාණය නං උදාහරණයකිම කියන්නවේ. ඒ තරම් පින්ගොඩක් වැැයිවෙනවා රහත්වෙන කොට එක උදාහරණකින් කියනවනම් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය පිළිින්වච්චිකළ මහරහතන් වහන්සෙනවා උන්වහන්සේ කල්ප ලක්ෂකට කලින් බුද්ධ ප්‍රමුක ලක්ෂයක් මහරහතන් වහන්සේලට කුඩ ලක්ෂයක් පූජ කළා ඒ කොඩ ලක්ෂය ප උන්වහන්සේට කල්ප ලක්ෂයක් පොරාම ලැබුණ හැම ජීවිතයකම ලැබුණ නමුත් අපේ භාග්‍යතු වහන්සගේ කාලෙද කොඩලක්ෂයක් ලැබනි නැහැ එකට හේතුව කියනවා මේ ජීවිතය වෙනකොට කොඩලක්ෂයේ ලබන්න තිබිච්ච පින්ටි ඉවරවුනාා නිෙවෙේ කියල කියලා තියනෙ කියල තිනමුකක්ද උන්වහන්සේ අරහත් පල ලබල කියනවා මට කුඩලක්ෂ ලබන්න තිබච් පින්ටි අරහච්චත්තර ලබන විය දංගුණා කියලා. රහත් බව ලැබීම සඳහා අර කුඩලක්ෂ ලබන්න තිබිච්ච පින්ටික පින්වතු නැති වෙලා වියදඟවෙලා රහත්වෙන විය දංවෙලා එතකොට හිතන්ඩ රහත්වෙෙන්න්න කොච්චර පින් ඕනද. ඒ තරම් මහ පිනත්ති ිච්ච කෙනෙක් කවුද මහදන සිටුවරයා නමුත් භාගතරන්සේ කියනවා ආනන්ද මැදිවයේ මගේ ශාසනයට ආවනං ස අනාගාමී වෙනවා කර්මාන්තකරණදිවිනි සිටුවරය බවට පත්වෙනම කිවා ඉතින් ඒවෙලා විදිී භාගතුන් වහන්ස දේශනා කරනවා ආනන්ද මහළු වයේ මගේ ශාසනට ආාවනං සකදාගාමී වවා බිරිධ සෝවාන් වෙනවකිවා ඒ තරමටම මහ පිනත්ති විච්ච කෙනෙක් දැන් අන්තිමට යන්ඩ යන්න ගිහිල්ලා පින දුරුවල වෙලා පින දුරුවල වෙලා. තොටඒකින් තේරණවනේද අපි පින් අරගෙන ආවට ඒ පින හරියාකාරව අපේ කළමනාකරණය කරලා පාවිච්චි කරේ නැත්තං. අපි ඒ පිින් වැයිකර කර අකුසල් කරලා බොහෝ විපත් සසරට ඇතිකර ගන්නවා. එනිසාපේ පින්වතුන් ඒ ත්වෙට වැටෙන් එපා මොකද මංගේ කෑල් සඳහන් කළේ පින්හතුනිමි ගොඩා පව් වැඩ කරන අකුසල කරම කරන නරක වැඩ කරන මිනිසුට හරයනවකිල එකක් නෑ වෙන්නමකදේ මනුසට කොහොම හරයනවා හොඳ වැඩ කරත් නරක වැඩකරත් තඒ මනුසට හරයනවා ඇයි ඒ තරම් පින්කරගෙනපුකිනිි නමුත් හැබර අකුසල කරම කරන්න කරන්න මොකද වෙන්නේ කුස්සලේ ශක්තිය පින්හතු නඩු වෙලා යනවා දුරුවලවෙලා න එකනෙ දැන්ුවයි ගොඩක් අයහපත්ව ජීවත් එච්ච දුස්සීලව ජීවත් එච්ච සමහර කෙනෙක් සමහර කෙනෙක් පින් උතුන අන්තිම කාලෙ ව කොට අතිශේම දුක්විඳනවා. තමන්ගේ පිර පින නිසා උසස් ජීවිතයක් කැනෙ හොඳ ජීවිතයක් ලැබුවා හැම දේම හරියට ලැබුණා නමුත් තමන්ගේ ඒ පාපී හැසිරීම් රටාව නිසා අර ප පිංතුනි ක්‍රමාණු කොළවශය වෙලාෑනවා පිනාඩු වෙලා යනවා. එනිසා මිනි මේ කාරණාව අපේ පින්වතුන් නිවැරදි අවබෝධ කරගන්න. එක නිවැරදිව අවබෝධ කරගෙන පොළුවන් තරම් පින්හතුනි ලැබිච්ච පින හරියට කළමනාකරණය කරල වියදන් කරන්න. ලැබිච්ච පිනට හානියක් කරගන්න පොළුවන් තරම් කුසල් දහම් වඩන් වඩල වඩලා ඒ පින ශක්තිමත් කරගන්නට එක තමයි අපේ පිංවතුන් මේ විිලාව අවබෝධ කරගති යුත්තේ. එනිසා දේශනනා තිම කාලක් නිමාට පත්වල ඇති ෙන නිසා අපි අදවස දේශනාව නිමවාවට පත් කරනවා මේ දේශනාව තුළින් මං අපේ පින් තුට විශේෂීම මතක් කරන බලාපොරොත්තුඉන්නේ. කරන දේටනුව තමයි විපාක සැලසන්නේ හො දේකරොත් හොඳ දෙල් ලබෙනවා. නරකදේකලොත් නරකදේලෙබ්. එනිසා පුළුව ආන්තරං කුසල් දහම්මම හිත පිහිටවාගෙන පුළුව ආන්තරං කුසල කර්මම කරන්ඩ අපේ පින්ංවතුන් ෑම් කරන්න්න. ඒෑම්රලා දම්මානු දම ප්‍රතිපදාවක් ඇැසරෙන්න්නට මියවුතුම් සදහම් දේශනාව පින්හත් හැමදිනාට උපපකාරවේ වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා ොඳ එෙමනං අද දවස මියුතුම් සදහම් දේශනාව මේ විදිට මුළු මහත් ලෝකයාටම මහ අනුකම්පාවෙන් දේශනා කරට ධර්ම දේශනාව දායයිකත්වය ගෙන කටුතු කරන්නටඒ දෙන පින්වතුට අපි පින්දෙනවා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ පදිංචි. පවල්ලක් සින් අධිමිදශනාව දායයිකත්වය දරන්නේ තයව තාම සත්පුර් ශදහස කෙන මේ ධර්ම දේශනාව කරන බව අපට මේ කාරණාව තුළින් දැකගන්න ලැබෙනවා. ඒ ඇත්තන්ගේ ප්‍රධහන අරමුණ යහපත්ව මෙලොව ජීවිතයක් ලැබීමටත් ප්‍රාර්ථනා කරනාව බෝධියයකින් උතුම් නිර්වාණය අවබෝධ කරගනීමටත් මේ උතුම් කුසලේ හේතුවාසනාවේවාගෙන ප්‍රාර්ථනාවයි ඒ ඇත්තන්ගේ මූලික අරමුණ. එවගේ තම නමි මියගිය. ල් ාතින්ට පින් දෙන්න ්‍රටජාති වෙනවිින් ජීවිච පරිත්‍යා කරපු ගහි පැවිදිතුමන් වහන්සේ හැම දෙනාටවත් පින් අනමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. තින්ඒ හැම දෙනාටම මී පින් අනමෝදන් වේවා. හැම දෙනාගම සසරගමන සූපත්තිේවා ප්‍රාර්ථනා කර බෝධයකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මයාව බොධුවේවා අපි සාධෝ කියයා ඇත්තැන්ට පින් අනමෝදන් කරමු. පගම දේශකන් වහසේ වනපට ධර්මශ්‍රවනය කළ හැමදිනනාටමටත්, පහයු හැමදිනාටමත් මේ කුසල කරමී ප්‍රාර්ථනා කරන බෝධියකින්, උතුම් චතුරාරි සත්‍ය ධර්මියාව බොද වේවායේ සාධෝ කියයා මේ වෙලාබේ පින් අනමෝදන් කර තියෙනවා. මනන් ැස්කරගතු දර්රකු ලනි ංස ධර්මයන්ගේ බලින්. ඔබා පැහැමදිනාටමත් කෙටිමකාල්ලයකින් පහසුම ආකාරීෙන් සුකසාහගත ප්‍රතිපදවිං උතුම් චතුරාරය සත්‍ය ධර්මය ඔබෝධ කරගන්නට මේ පින උතුම් පාර්මී ධර්මයක්ම වේවායි. සාධෝසාෝ තාදෝ කියාපී ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහාචබුම් මට්ටහා දේවානාගාම හිද්දිිකා. උഞන්ang අනුമෝதிවා ചරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනங ചරන්රකන්තු සම්මා සබුද්ධ දසන, சிරන් රකන්තු සම්මා සම්බුද්ධ සාവකం.